එකද උපත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරය ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ දසවෙනි දිගහැරුමයි. වර්ෂා කාමරේ යද්දී පණිවිඩය දුන් හෙදිය විමුක්තිගේ කාමරයට දුවගෙන ආවේ ඒ කිසිවෙක් නැති බව දැනගෙන. මෙය දුප්පත් කෙල්ල අඬ අඬා ගියායිරු දකිද්දි යෝන් හෙදියගේ පපුව කඩා වැටුනේ. පපුවේ උතුරන කකියන කැක්කුමක් නොවේ නම් එහෙම නාඩන බව ඇය දනි. ආත්මාතකාමී කෙල්ලෙක් නෙමේ. කොල්ලා නිදි නිසා ඇහැරෙව්වේ නෑ. අච්චර දුකක් පපුයි හිර කරගෙන මූණ චුට්ටක් බලලා ගියා. පුදුමයි. හෙදිය සිතුවාය මලක්වත් විසිකල යුත්තේ එහෙම ආදරයකට. මේ ආත්මේ ආදරේ කරද්දි දුකක් නොවෙන්නේ එහෙම පිනක් කල විටය. ඇත්තටම සිතුවාය. හෙදිය විමුක්තිගේ කාමරයට ඇතුල්ලෙද්දි ඔවුන්නේ බලාගත් අත බලාගෙන කල්පනා කරමිනි. ඇය ආබාවත් විමුක්තියට දැනුනේ නැත. ඇත්තටම ඔවුන්නේ අනන්ත අතීත සිතුවිලි අතරය. මතකයන් ඔස්සේ සැරිසරමනි. ගුඩ් මෝර්නින්. විමුක්ති ගැස්සී සිනාසුනේ එවිටය. හෙදියා කුවාට පුංචි තලෙලු කෙල්ලෙකේ දොඩංගිරි දෙකක් උස නැත. මෝර්නින්. ඇය දොර දෙස බැලුවාය. ඇයි නර්ස්? මේ අයියට පොඩි පණිවිඩයක් කියන්න ආවේ. රූම් එකේ කවුරුවත් නැති වෙනකල් උන්නේ. ඇය කීවේ රහසින් මෙනි. විමුක්තිගි දැස් දැල්විණ. මොකද්ද නං ඒ? ඔහු කටපුරා ඇසුවේය. මේ ඉන්නේ අයියාගේ ගර්ල් නෙමේ නේද? විමුක්ති සිනාසුමිය හිස වෙනුවේය. නෑ නංගී. ඇයි? එයා ගොඩක් අහිංසක පාට ලස්සන අක්ක කෙනෙක්ද? විමුක්ති ලස්සන්ට කෙල්ලගෙරුව මවාගත්තේය. ඒ සේයාරුව ඇත්තේ පපුවේ බිත්ති මතය. ගොඩාක් අහිංසකයි. ඔයා දන්නවද එයා දුදේ ආවා මේ අද උදේ? ඇය කීවේ වෙවුලමින් මෙනි. මං දන්නවා නංගී. ඔයා දන්නවා? කොහොමද? එයා ආවා මට දැනුණා. ඔයා නිදාගෙන කිව්වනේ උන්නේ. එයා එනවා මට දැනෙනවා නංගී. ඇය ලොකු හුස්මකින් පපුව පුරවා ගත්තාය. පව් අඬා ගියේ. ඇවිදින්නත් බෑ. එයා ගොඩක් අඬානාද ගියේ? ඔව්. මට හරියට දුක හිතුණා. මං ළඟට ඇවිත් කිව්වා නංගි මං ආවා කියලා එයාට කියනවද කියලා. විමුක්තිගේ පපු අසාමාන්‍ය දුකකින් හෙල්ලී ගියේ. එයා නංගි මොනවද ඇඳලා උන්නේ? ඔව් ඇසුයි දුකිනි. සායකුයි බ්ලවුස් එකකුයි. මූණ පුරා කඳුළු. කිට්ටු වෙලාද? එහෙම අසද්දි ඇගේ පපුවම ඇවිලිනි. මං ඒ අක්කව කලින් දැකලා නැහනේ. ඒ ඇයි නංගී? ගොඩා දුක් විඳපු කෙල්ලෙක්ගේ පාටක් ඒ මූණි තිබ්බා. විමුති හිස වැනුවේය. එයා ගොඩක් දුක් විඳිනවා තමා නංගී. පව්. උඹ ඇවිත් ආයෙත් හැංගිලා ගියා. මං දැන් කොහේ කියලා උඹව හොයන්නද? විමුක්ති සිතුවේය. එයා නංගි වෙන මොනාද කිව්වේ? මොකුත් නෑ අයියේ. එහෙමම ගියා. පව්. උඹ දුක් විඳිනවා. විමුක්ති සිතින් කිව්වේය. පණිවිඩේ කිව්වට නංගිට පිං. ඒක මොකද්ද? සනීප වෙලා ගියාම ඒ අක්කව හම්බ වෙන්න. එයා හරි අසරණ වෙලා කියලා හොඳට පේනවා. මං යන්නම් අයියේ. විමුක්ති හිස වැනුවේ දුබ්බරවය. ඇය ගිය පසු
ඕගේ පපුවම ඇඳුම් කන්නට විය. සමහර විට උඹ මේ ළඟම ඇති. මට හොයාගන්න පුළුවන්. ඒත් ඉන්මතුවට ඇතිවන ප්‍රශ්න විමුක්ති ගිලය හිරි වැටීගෙන ගියේ. දැන් නැති වී ඇත්තේ වෙනස්ම තත්ත්වයකි. මොනවා කරන්නද කියලා තේරෙන්නේ නැහැ. ඒත් උඹව නොදැක ජීවිතේ අලුතින් පටන් ගන්න හිතකුත් නැහැ. විමුක්ති ඇඟිලි තුඩුවලින් නල්ලත මිරිකා ගත්තේ. උඹ කොහොම ජීවත් වෙනවද, කනවද, බොනවද, කොහේ ඉන්නවද, ඒ මොනවත් දන්නේ නැහැ. එහෙම දුක් විඳ විඳ උඹ මාව ඇවිත් බලල යනවා. පව්. හැමෝම කියන්නේ අසනීපයෙන් පසු අලුතින්ම ජීවිතේ පටන් ගන්නට කියයි. ජීවිතේ ආදරණීයම සැමරුම් මතකයන් වල දමා ජීවිතේ අලුතින් පටන් ගන්නට පුළුවන්ද? උඹ නැතුව අර බුක්ෂොප් එකේ මං වැඩ කරන්නේ කොහමද? බලන බලන අත මට උඹව පෙනේ. විමුති දිග සුසුමක් හෙළුවේ. ආයෙත් මේ කාත් එක්කවත් වර්ෂා කියන නමවත් කියන්න බෑ. කෙල්ලගෙන ඇහුවත් කවුරුවත් දිගින් දිගට කතා කරන්නේ නැහැ. හැමෝම නොකියා කියන්නේ මේ සියල්ල ඌයේ කෙල්ල නිසා බවය. ඒත් හෝ හෝ ගා ඇවිලෙන ගිනි ගොඩවල් නිවා දැම්මේ කෙල්ලය. ජීවිතේ විඳි ලස්සනම සැනසීම විඳි ඇහැ ළඟ ඉඳගෙන. සැනසීම යලි මේ ජීවිතේට ලැබෙන්නේ නැද්ද? මට ජීවිතේ අලුතින් පටන් ගන්න ඕන නෑ. ජීවිතේ නැවතුණු තැනින් පටන් ගන්නයි ඕන උඹ ළඟින්. ඒ අවසාන දවස අද මින් විමුක්තිට මතකය. කළුගම් තීරයේ අසබඩ හෝටලේ ගිවි ගිය ඒ දවසින් පසු ඒ මොහොන දැක්කේ නැත. උඹ කියලා සැපක් විඳින්න නැතුව ඇති. මං වගේම දුක් විඳ විඳ ඉන්න ඇති. විමුක්ති සිතනවටත් වඩා කෙල්ල දුක් විඳ බව ඔහු දන්නේ නැත. ඔහුගේ ලේයින් නිපදුන පුතාවද තුරුල් කරගෙනම කෙල්ල අද දුක් විඳින බව ඔහු දන්නේ නැත. මොහොතකට කලින් ඇය කොල්ලාව තුරුල් කරගෙන ගංගාරාම පන්සල ළඟින් ගිය බව ඔහු දන්නේ නැත. එහෙනම් යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.